සැමදා සමහන් සැමදා සුවෙන් විශේෂයෙන් ගරු නියෝජ්‍ය සභාපතිතුමනි අපිට තමුන්නාන්සලාට මේ මෑත ඉතිහාසය මතකයි විපක්ෂයේ පෑදිලියම එදා IMF එකට අපි නොය ආණ්ඩුව නොයාම හිටපුවම කිව්වා IMF එකට නොයා වෙන විසඳුමක් නැහැ කියලා හැබැයි IMF එකට ගියාම කියනවා IMF එකට ගියාට උදව්වක් වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ කියනවා IMF එක රාස් ගිවිසුම් තියනවා කියලා ඊට පස්සේ කියනවා මේ රාස් ගිවිසුම් දාන්නේ නැහැ කියලා දැන් අද වෙද්දි ජනාධිපතිතුමා මේ ගිවිසුම් මේ සාකච්ඡා සියල්ල පාර්ලිමේන්තුවට දාලා තිනවා දැන් යන්න කියපු අය මොකද දැන් තීන්දුවක් ගන්න බැරුව ලත වෙනවා උදේට රැස්සින් දවල්ට රැස්සින් පාන්දර රැස්සින් තාම තීන්දුව නැහැ විපක්ෂේ විපක්ෂේ තමයි යන්න කිව්වේ අපේ ආචාර්ය අර්ෂද සිල්ලා මැතිතුමා පුන පුනා මේ පාර්ලිමේන්තුවේ කිව්වා IMF එකට යන්න මේ රට වැඩි දින තත්ත්වේ මුදවා ගන්න හැබැයි IMF එකට ගියාට පස්සේ ඒකට සහයෝගය දෙන්න ලෑස්ති නැද්ද ඉතින් ඒ නිසා මම හිතනවා ආර්ථිකය පිළිබඳව අසල දැනුමක් තියෙන අපේ ආචාර්ය සිල්ලා මැතිතුමා මේ විපක්ෂේ ආර්ථිකය පිළිබඳව දැනුමක් නැති මන්ත්‍රීවරුන්ට කියලා අද මේ 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 යෝජනාවට සහයෝගය දෙයි කියලා බලාපොරොත්තු වෙනවා ආර්ථිකය පිළිබඳව දන්නේ නැති රස්සාවක් නොකරලා තියෙන අය මේකට විරුද්ධ වුණාට කමක් නැහැ